ජාතික ජනබලවේගේ නායක අන්්‍රකුමාර සහෝදරයන්ගෙන් අවසරයි. ජාතික ජනබලවේගේ මෙතන පැමිණෙ සිටින සියලුම සභිකයන්ගෙන් අවසරයි. ඒත් එක්කම අද දවසේ කැස්බෑවේ මේ අතිවිශිෂ්ට යිතිහාසික සමුළුවට එකතු වෙන අම අම්මල තාතල සහෝදර සහෝදරියන් සියලු දෙනාගෙන්මත්. අවසර අද අපි මෙතැන්ට එනකොට හොඳටම වහිනවා ඒත් කල්පනා කරා අද පිරිසක් ඇත්තටම එකතු වෙයිද කියලා. මොකද ඊයේත් වැස්සා, පෙරේදත් වැස්සා හිතේ පොඩි චකිතයක් තිබ්බ හැබයි ඇත්ටම මෙතන්ට එනකොට. මගේ හිතේ ලොකු සතුටක් තිබ්බා. මොකද අද මොන ප්‍රශ්න තිබ්බත් මෙතන්ට එකතු වෙන පිරිසක් ඉන්නවා කියලා මට දැනුන නිසා. අද නිවාඩුදිනයක්. සාමාන්‍යයෙන් නිවාඩු දවසක් කියන්නේ අපි හැමයි කෙනෙක්ටම අපි ආසාාවෙන් බලාගෙන ඉන්න දවස් උකද පවුලෑයි ගෙදරන්නවා දරුවන් ඉන්නාය විශේෂෙන්ම දරුදරිය නොක්කොමල ෙදරඉන්නවා. ආසාාවෙන් දරුවන් කැමතිමකක්හර වයනවා. ඒ වගේ නිදහසේ ගත කරන්න පුළුවන් සෙනසුරාද ඉරි දවස්ද ගැන සාමාන්‍යයෙන් අපි ආසාවෙන් බලං ඉන්නවා. හැබැයි දැන් සෙනසුරාදා ඉරිද දවස් කියලා අපිට විශේෂයෙන් නිවාඩුවක් කියලා නැති තරන්. මොකද අපි ඔක්කොම ඉන්නේ හරිම මහන්සියෙන් හරිම විඩාවෙන්. මෙතන ඉන්න සහෝදර සහෝදරියන් වනත්. අද මෙතන්ට එන්න සමහරිවිට ගෙර ගොඩක් වැඩ කරල තයි මෙතන්ට එනන්නේ මහිත ශේෂෙන් සෝදරියන්ට මේක දැන ඇති අද මේ වැඩ කිය වෙනක යිදන්නහ පරක්ව වුණනො තයි ගෙරගිහිල යන්නත් වෙලාවක් නැහැ ඉතින් මොකක් හරි ගෙදරම වයල තමයි. න්නේ මොකද ඉස්සර වගේ සමුඩුවකිවරුනාාම කොට්ට ස්භාවකිවරුුණාම රැස්වීම කිවරුුණාමයි ගෙදර ගිහිල්ල යන ගමන් කඩෙෙන් මොකක් හරි ගන්නා තමාරු ඉස්සර වගේ නෙවේ පාන්ගෙඩියක මිල වැඩි දැන් පාන්කන්න සෑහැ සල්දිි තියෙන් නඕනේ රොටියක් ආ්පයක් ඉදි ආප්පයක් වගේ ඉස්සර වගේ අපිට ගන්න බැහැ. හැබයි අපි වැඩ කරනවා. අපි වැඩ කරනවා. කියන රැකාවක් කරනය විතරක් මෙවෙේ වැඩ කරන්න විශේෂ මේ නවත නවතත්ම සහෝදරියන් වෙනුවෙන් ටිකක් කතා කරන්නං. සාමාන්‍යෙන් ගෙදරක කාගෙන් හරි ඇහෝත් පියා මොකක්ද කරන්න කියලා ඒ රැකියාව මොකක්ද කියන එක ඉතාමත්ම ලස්සට ගෙදරන්න දරුවන්ටයි ඔක්කොම කියනවා අන රස්සාාවක් කරනවා කියලා. හැබැයි ගෙදරන්න අම්ම මොකදද කරන්න කෙලේ. අම්ම රස්සාාවක් කරන්න ඇත්තං අම්ම වැඩක් කරන්න නෑ කියලා කියවා. අම්ම වැඩක් කරන්න නෑ හිරකිෙනවා. ඒ වැඩක් නොකරන අම්මා දවසක්ම වැඩක් නොකර හිටියොත් අපට බලාගන්න තියෙන්නේ කොච්චරක් වැඩ එකතු වෙනවාද කියලා. දදේ හතරේඳං ගෙදර අනිත්තය නැගි ඉන්නත් කලින් උේ හතරරින්න වැඩ පටන්ගන්නවා. ඉස්සර ගෑසිෙන් වනටිකද දරලිපෙන් උයාන් ඉති ඊටත් කලින් නැගටඉන්නෙලා තියෙනවා. හවස ඔක්කෝමල නිදාගත්තැන් පස්සේ රෑල මයි වැඩ බැලුවෙන් පස්සේ. නිදහසක් කියරන යරෑයි කොල් හට විතර එකකොල් හමට විර නිත් සහෝදරි ඒගේ වෙලාවට නිදාගන්නයනවා. පසේ ආ ළඟදවසේ අර රූට ඉන්නකම් පටන්ගන්නවා උදේ හතරට. ඉතින් අපි හරි යාන්ත්‍රික වෙලා මේ ආර්ථික ක්‍රමයි අපි හරි යාන්ත්‍රික කරලා. තු අපිට කාන්තාව හැටියට කාතාව විතරක්නෙව අපි සියලු දෙනාම. අපි හරි යාන්ත්‍රික කල තිනක් මැසින් ව වැඩ කරනවා. සාමානෙෙන් ඉස්සර රැකියාවක් කරානං උදේ අට එඉ නම් පහවෙනකාන්දැන් ඒ රැකයා විවර කරලා ගෙදරෑවිල්ලා තව අමතරාදායමක් හොයන්න සිද්ධ වෙලාතියෙනනො අපේ සහෝදරයන්ට. ත්‍රීවිල් රස්සාාව කරන්න අප සහෝදරයන් දැන් හවස්වරුවේ ඒ රස්සාවත් වෙන දට වඩා රෑවෙන්කං කරනතු. දරුවන්ට තාත්තව දකින්නත් නැති තරං. මේක තමයි දැන් තියෙන තත්වේ. හැබැයි අපි මේක කොහොමද තේරුම් ගන්නේ. අපේ කුස්සයේ විශේෂය මාද නිවාට දසක් සම එකකක් කියෙ ඉන්න සාමාන්‍යයෙන් අපි උයන්න කරන්න කැමති දරුවන් ඉන්න කොට ටිකක් විශේෂ කෑමක් හදන්න කැමති හැබයි දැන් අපට කුස්සියට ගියත් අපට පේන්නේ අපට නැති දේවල්.කොත් තියෙන දේවල් කියලා අප හරි අඩුව තිෙන්නේ අපිට එනසාල් කුරුන්දු මස් මාලු අන්තිමට මාලු කැල්ලක් කාපකාලයක්වත් සමහරවිට අපිට මතක නැති ඇති. කද ල ල නන් ලින් ගත් ොත් අප ෙදර හතර පස්සන කින්නවා නම්. හිතන්නත් බැහැ දාන කෙදරකට වගේයත් ොන්න මාල්ු ැල්ලක්න්න පුළුවන් ඇැන් වෙඩික්ටගියත් ිකන් තිිකගන්න පුලුවන්. දැන් අපේ අම්මල තාතුලාට ගන්න වෙලා තියෙන තීරය තමයි. බිත්තරේ කීයකටද බෙදලා දෙන්න කියලා දරුවන්ට. ඉස්සර බිත්තරේ ගානයද දුන්න නම්. ද අඩුම වියදමට ගන්න පුළුවන් ප්‍රෝටීනක තමයි දැන් බිත්තරේ දෙන්නේ. මොන දරු අටද නැත්තං ඒ බෙදාගන්නේ දරුවෝ කීදන කතරද කියන ප්‍රශ්නයක් දැන් අම්මලාට මතු වෙලා තියෙනවා. මං මේ බිත්තරය කතාව කියන්න හරි ආසයි බිත්තරය කතාව ගැ මම කතා කරන්න නිසා මට පොඩිකාාඩ්කුත් වැල තියන ිත්තරය කතාව ගැ හැයි ම බිතර කකාවනත් කැස්බෑවෙත් කියන්න කැමති. පිළිය අන්දර නගර කියන්නත් කැමති. බිත්තරය කතාවෙන් අපේ දේශපාලනය ගොඩක් අපිට ඉගනගන්න පුළුවන්. අවුරුදු දෙකකට පෙර. අපේ ලංකාවේ ගොහ ගොවිමහත්තුරු මේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබ්බ ගැටලු නිසා පාරට බහිනවා. ඒවෙලාව සමහර විට විශේෂයෙන්ම නගරය ඉන්න නැත්තං පිළියන්දල කැස්වැෑව අපේ එකක් ගම්වල ඉන්න උදවයට සමහර විට. මෙන්න මේ පොහොර ප්‍රශ්නය හරියටම අපිට දැනෙ නහැ. ගොවිමහතුරු පාරට බැහැලා මෙතැන පොහො ප්‍රශ්නය තියෙනව කියෙන අපිට තේරෙනවා. උත්ඝෝෂණ කරනවා පාරට බහින හැ අපිට. දැ නැහැ. හැබැයි දැන් අපිට එක දැනෙනවා. මොකද අපේ දරුවට දැන් බිත්තරයදී ගන්න බැහැ. පොහොර ප්‍රශ්නයත් එක්ක කුකුලන්ට කන්න දෙන්න අවශ්‍ය බඩිරිංගුටිකර වවා ගන්න බැරිවෙනවා. ඩොලර් පශ් නිසා ඒව ආනායිනය කරන්නත් බැරි වෙනවා. එතුොට දැන් වෙනකොට අපිට බිත්තර ගන්න නැහැ. දැන් අපි මාස හය හතකට කලින් අපි කතාව කියනකොට එතකොට ගිය අවුරුද්දේ. ඔක්තෝබර් දාහත දහටමන මේ කාලේ. ිත්තරේක ගාන රුපියල් දා හතයි. අවුරුද්ධ අන්තිම වෙනකොට විසි අටයි. අද වෙනකොට පනස් පහයි පන සතයි හැටයි. පාලන මිලක් තිබ්බ කියලා පාලනය කරන්න බැරි තරම් ප්‍රශ්න. ඉතින් අම්මන තාත්තල හැටියට අපේ දරුවන්ට කන්න දෙන්න ගියාම. මොන තරාතිරම හිටියත් අපිට ඒක දැනෙනවා. අපිට ඒ හොඳටම දැනෙනවා. ලංකාවේ! මල ත්තල එක අප ෙවල්වල පරිබෝජනය වෙනස්ේ යට හැතැම ලඟදතිකරපු සමක්ෂණක කියල ේන ට හත්ත පල්ල න න රටාව වෙනස් වෙලා කියල වන ොහදමේ නලට රටාව වෙනස්සවා කියන්නේ. ඒගන අපි කන කෑම වර්ග වෙනස් වෙලා. අප ගවල් වන පොට හිත ල මොහද අපේ වෙනස්ේලා තියන පලා ර්ගටික කඩුවනවා මස් රන හ කඩුවන ක මහහිතන අප ෙවල්වල අපට හරම පහසවේ ේරු හැකි දේවල්මේ. ඉස්සර අර ළමයිට කලිනිි එකඩ ගෙනියනකොට දෙනවන චාර්් එකක් මෙහෙම ලස්සන ලස්සන එලවලු පලතුරුව එක්ක මෙන්න මේ වා දුන්නොත් හොඳයි කියලා. හැබැයි දැන්වෙනකොට අපිට ලස්සන චාර්්කගේ තියෙන විදිහයට ලමයිට ක්ඩ දෙන්න අමාරුවි සහෝදරය. දැන් අපට ඒව දෙන්න. බෑ මොක දේව ගනං. දරුවන්ට පලතුරු දෙන එක. වැඩි හිටියෙක්ට දරුව විතරක් නෙවේ. වැඩි හිටියන්ට එය වශ්‍ය පෝෂණ දෙනක. අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. ඊට අම්මතරව අපින කෑම ප්‍රමාණ වැ අඩුවෙලා තියන වැඩිවිලා නෑ අඩු වෙලා. හැබැ ඇත්තරම බහුතරයක් වෙලා තියෙන්නේ අපේ ලංකාවේ කනවේල් ප්‍රමාණෙ වැඩි අඩු වෙලා. ඒක කියන්නේ තුන්වේලක් කනය දැන් දෙවේලක් කන්නේ. අම්ම ලතාතල දෙවේලක් කාලා ළම්මයිට තුන්වවෙලක් දෙන්න හදරන නැත්තං තනිවේල කාල ළමයිට දෙවේලක් හරි කන්න දෙනවා. ඇති මේක තමයි දැංග අපේ රටේ තියන තත්ව අපේ ලංකාවේ කාන්තාවන් සට හතලියකට යකට ඕනතා තියනවා. සියයට දා හතකටේ දරුවන්ට තියනවා ඌන පෝෂ්ෂණය. මන්ද පෝෂණගෙන ගොඩක් කතාවනෝ මේ දවස්සල. ඒක දත්ත නිකුත් කරනවා සංවිධාන කියවා දොස්තර හත්තුර කියවා රජ කියනවා මන්ද පෝෂණ කියෙක් නැහ. ඒ තතාම හැදිල ඉසරහට ඇද හැේ දැන් ග කතාර ාගල හරිට. පිේව පේන අප ඒව දැනෙනවා අපිට අපි දන්න අපේ දරුවන්ගේ පෝෂණය කොහොමද වෙනස් වෙලා තියෙන්න කියලා. හැබැයි රජය කියන නැහෙම ගැටලුවක් නැහැ කියලා. ගැබිණ අම්මලාට ඉස්සර දෙනව පෝෂණ මල්ලක් දැන්ගේ පෝෂණ මල්ල වෙනුවට පෝෂණ වෞච්චරයක් දුන්නා. වෞචරයටන බඩු ගන්න. ඉඩ පසේ වෞචරය වෞ්චරේ ගිහිල්ල දෙනකොට ඒ වෞච්චරයට ඇත්තර්මක අබලංගුයි. මොකද ඒක බඩු නැහෙම. නැත්තන් ඒ ඇත්තරමදැම් වලංගු නැහැ. ඉතින් අපේ ඉපදන දරුවත් ඉප දෙන්නේ අඩු බරෙන් කිසිම පෝෂණයක් නැතිව. ඉතිං අපි තේරුම් ගන්න ඕනෙ මේවා අහු සිදුවීම් නෙවේ කියල එක තමයි වැදගත් වෙන්න. මොකද ටික කාලයක් තිස්සේ අපි හැමදාම හිතාගෙනන්නේ මේ වෙන දේවල් දෙවියන් වහන්සේ විසින් හෝ. ආගම අපේ කරු නිසා හරි හමත් අපි වෙලාගට හිතන ඇති අපි මේ හිත හදාගන්න එකක දේව අපිම ගන්නවා. හැබැයි මේ වෙනක අපි දන්නවා. අපි නිශ්චිත වශයෙන් දන්නවා මේ කේදවාාර්චක ඇති වෙලා තියෙන්නේ. මේ දේශ පාලාග්ඥ්‍යන්ගෙන් කියලා. මේ ආ්ඩු කරන මාරුවය මාරුවට ආණ්ඩු කරපු පිලිසනිසා හැත්ත හතරවුරු දක්තිස්සේ. එ කරපු අය නිසා තමයි අදි මේ තත්වට පත්වෙලතින මේක අහමු සිදුවීමක් නෙවේ. අපි ඒකත ඒරුංගමු. ඉතිං දැන් අම්මල තාත්තල වනත් පාරට බහිනවා. මේ දුක මේ පීඩනය මේ තත්ව දරාගන්න බැරුව අම්මලතාතල පාට බහිනකොට රනිල් වික්‍රම සිංහමකාද කියන්නේ. දරුවන් වූද්ඝෝෂණවලට අරගෙන එන්න එපා. දරුවන්ව එහෙම කර අම්බලතාත්තල නරකම්මලතාත්තල. ඒ අම්බලතාත්තල ත්‍රස්තවාදීන් කියලා කියනවා. මමනං හරි කැමැති මේ දේශපාලනයට මං බුලින් සම්බන්ධ වෙන කොටත් සම්බඳධ වෙන්න හේතු කාරණ කිහිපයක් තිබ. මහි දන දේශපාලනය කියන්නේ අපෙන් වෙන් කොට් තියෙනයක් නෙ ඔහ අද පි මෙතන එකට ඉන්නේ මෙතන සභිකයන් පිරිසක් ඉන්නවා. ඕඩියන්සකේ පිරිසක්කින්නවා. में ेजव කිය ता रखने අප जीवि है අපේ जीवि देේශपाल दििकई ඒ जीවිත තු අපට कहහමदේ देशपालने කියने का විतर विन करගने කියने कखने है අපි खाना कෑම भीीම देේශपाල निकई वाल वा पने कोहහම කියने देश पाल निकई අප ना बासपට सीट करखने एक देश पाල निकई අපේ රස්සාාවන්න රස්සාාවත්තිික ගන්න සියලුම තීරණ. ඒවා දේශපාලනිකයි. මේ බස්ටෑන්ඩ එකේ බස්වලට නැගගෑම් පස්සේ හැම එක්කෙනටම සිීට් එකක් නැත්තං. මෙන්න මේක දේශපාලනිිකයි. අපේ පරවල්ව ලයිට නැත්තං දේශපාලයි මේ සියලු දේ දශපාලි අපි කියන්න බැහැ දේශපාලනය පැත්තකට දාලා දේශපාලනික වැඩවිත රක් කරන්න වෙන මෙන්න කියලා. මගේ තැන්නේ. ය උද ോෂ ൾ ඇතුෙන. මයි.അම්ම තාතලත්ෙ ෙන්නම් පවල් ඉන්න ඒගොළං හරි මේ തේරුം අරගෙන තියන්නේ. ොකද പ ජීවිත ඒകളങം ජීවිත ේ പාලന යි ോളങ ේරു അ යි න. අප ඔක්ക്ക ේරു ීවිත ദේශපාලന කයි කියලා. දේශාලනය තියන්නේ එක පිරිකට විතරක් නෙේ නතම් දේශපාලගඥයන්ට විරක් නෙවේ ම දේශපාලට සම්බන්ධ වෙන්නේ මගේ දරුවන් වනත් මට මේ වගේ සමුළුවට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න්න ඕන සහෝදර සහෝදරියන්ගේ ආදරය ඒ ආදර කියෙන වශන තම ඇත්තර මගේ හොලුවට දිගට වෙන්නේ. අපිට සේෆ් තැනක් වෙන්න ඕනේ. දේශපාලනය කියන්නේ අපි එපාකරපුදයක් නෙවේ විශේෂම කාන්තාවන්ට කියන්නේ. දේශපාලනය කියන්නේ. න්ත ැටට අපි ජනගහනේ ප්‍රතිශතයක් සියට පනස් දෙකයි කියල ඔක්කොම දන්නවා හැබැයි අපි චන්ද දෙනකොට මෙතැනින්න බහුතරයක් සමහරවිට නොදන්නව ඇති කාන්තාවක සීට පනස් හයයි නිරු සහෝදරී. චන්ද දෙනකට අපි සියට පනස් හය හැබ අපි වෙනුවෙන්ද මේ තීරණ ගන්නේ. අපි වෙනුවෙන්ද මේ තීරණ අරගෙන තියෙන්නේ. ඉතිං රජයන් විසින් සෞඛයට ප්‍රවාහනයට දරුවන්ගේ අධ්‍යාපනයටඒ එක තීරණ ගන්නවා. හැබැයි ඒ තීරනැවලින් අපිට ඇත්තටම කිසිම දෙයෙන් නැමොකද ඇත්තට මේවට වෙන් වෙලා තියන ප්‍රතිපාදර ඉතාමත්ම පොඩින්. ජාතික ආරක්ෂාවට සයට පහළවක් වෙන් කරනවා. අධ්‍යාපනයට සයට තුනක් වෙන් කරනවා. සයට තුනයි අධ්‍යාපනයට ඊටත් වඩාඩුවක්. ජාතික ආරක්ෂාවර සයට පහළවයි හැබැයි කාන්තාවන් හැටියට දරුවන් හැටියට අපිට මේ ලංකාවෙේ මොන ආරක්ෂාවත්ද. අපිටගොහෙ ආරක්ෂාවක් තියෙන්නේ. ඉතින් අපි තේරුන් ගමු ප්‍රශන අප තේරන වාම මෙත ැවිල් ලොකොට ප්‍ර්නක කිීවට ප්‍රශ්නය අපිට තේරෙනවා. මොකත් එතකොට විසඳුම. ජාතික ජනබලවේගේ හැටියටත් මොකත් අපි යෝජනා කරන විසඳුම. මං මෙහෙමගයක් කියන්න කැමති. මේ විසඳුම කියන්නේ ඔබ සහෝදරය ඔබයි විසඳුම. සහෝදර ඔබයි විසඳුම. ොකද දැන් අපි තවතවක් දේශපාලික වෙනවා. අපිට තේරෙනවා මේ සිිස්ටම් එක හරියන්න හැ කියලා. සමරයි කියනවා අරගල ද සිිටම් චේන්ච් කරන්න පිරි සකතු වන ගොල් ෆේස්ටකෙත් අපි තීටිය එතුොට දැන් ඕගොළ පරාදයි කියලා හ දැන් අරගලේ ඉවරයි කියලා. හැබැයි අපේ දරුවන්ට කන්න දේන නැත්තං අප ඉන්න අරගලයක. අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අපේ පොකට්ටුවෙන් සල්ලි වියදං වෙනවන අගේ කියන්නේ. රජයේ පාසල්වල්ට ගියත් අපේ පොකටටවලින්ග අපි වෙනමටියෂන් පන්ති කරලා ඒ දරුවට අධ්‍යාපනය දෙන්න අපට සිද්ධ වෙනවනම් ඒ සිිස්ටම්ම එක කෆෙල් එතකොට අප ඉතාම ඉන්නේ අරගලයක. අපේ අම්මල තාත්තලා කොච්චරක් දුක්මහන්සි වනත්. අපිට නිදහසත් නැහැ දරුවන් එක ට්‍රිප්ප එක කියන්න නෑදෑ හිතව තුන් බලන්න නිදහසේ ඉන්න. ෆිල්ම එකක් බලන්න යන්න. ඒක් වැඩිපුර නිදගන්න ඉදිරි දවසක් කියලා. අපිට ඒව කරන්න අමාරුයි. ඒව තමයි වෙනස්වෙන්න ඕනේ මේක නෙවේ අපේ ජීවිතේ කියන්නේ. ජීවිතේ කියන්න මෙන්න මේ යන්ත්‍රිකවීම නෙවේ. මීට වඩා නිදහස් ආදරණය ජීවිතයක් අපි සියලු තෙෙනටම ගත කරන්න පුළුවන්. ඒ ගතරන්න මෙන්න මේ තියන සිිස්ටම් එක වෙනස්වෙන්න ඕනේ. ප්‍රතිපාදන වෙන්වෙන්න ඕනේ අපිට මිනිස්සුට දේශපාලන්ගේ. ොකට පුරන්න නෙවේ. ඉතිං අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ අපි තව සක්‍රියය වෙන්න ඕනේ කොට්ාශ සභාවල ලොකු වගකීමක් තියෙනවා ඒකට. ගමේන්න මිනිස්සුගේ ප්‍රශ්න තේරෙන්නේ ඔබට ඉති තව තවත් එකට වැඩ කරමු අධ්‍යාපනක වැඩතියෙ, ක්‍රීඩා වැඩතියෙයි වැඩ නැතුවද නේද. එකතුවේ විස්සලට වඩා අපි මේ සිිස්ටම් එකෙන් කරන්න අපි ව හරිම ආර්ථමාත කාමී පුද්ගලේ බවට පත් කරන එක. එ අසල් වැැසියාන්ට අපි නුදව කරන්නවත් බැරි තරක් අපි ආන්ත්‍රික වෙනවා. ඉතිං අපිඒ වෙනස් කරමු. විශ්සඳුම තියෙන්නේ අපේ අතේ. මේ ස්ටේ්ජ එකගේ ඉන්න වේදිකාවෙන්න සහෝදර සහෝදරියන්ට විතරක් නෙවේ වගකීම තියෙන්නේ මේ වගකීීම තියෙන්නේ මෙතරන්න සියලු දෙනාටම ජාතික ජනබලවේගේ හැටියට අපි පොරෝන්දුවත් දෙෙනවා. අනිවාරෙන් මෙන්න මේ ගමනයන්න අපිත් ඔබ සමග සිටිනවා කියලා. ඉතිං අපිත් එක්ක එකතු වෙන්න. චන්දයක් හතිරයක් දෙනක නෙවේ. දේශපාලනික කියන්නේ. අපි ඊට වඩා ඉගන් ගමූ. මං මෙහෙම කියල ඉවර කරන්න මම දන්නේ ෆිල්ම් බලන්න නාට්‍ය බලන්න වෙලාක් තියෙනවදගේ රපිට හැබැයිම් අවුරදුූ එක මාකිතර කලින්. හෝ ද ෙි ටියක් බ ෙ ට වෙනවා අරගල කරනෙක් කියන්නේ පාරේ හිටගෙන බෝඩ ඩුස්ස නක විරක් නෙවේ මේවාගේ එකක් නමයි කියවනේ ට හරිට චට මසකන හැබ අපිස් ි වෙනස් වෙන එකත් අරගලයක් කියලා. එක හරි ලස්සනයි. අපි වෙනස් වීමත් අරගලයක්. ඉතින් අපි වෙනස්වෙමුි වැඩ කරම. මේක තුන් හතර දෙනෙක්ට අන්ු සහෝදරයට නැත්තැන් ජාතික ජන බලවේගේ විදායක සබිකියන්ට නැත්තම් මේ ශ්‍රේජක ඉන්න මේ සබිකියන්ට විතරක් භාරදීලනෙවේ සහෝදර සහදරින් අම්මේ තාත්්‍යමේ අපි මෙතැනීට සියලු දෙනටව බාරයි මේ රට බාරගන්න. අපි තමයි මේ රට භාරගන්න ඕනේ. ඉතිං අපිඒ රට භාරගමු. ඒ වැඩේ කරන්න අවශ්‍ය දෛරය. ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා හදවතිම ප්‍රාර්ථනා කරමින්, මංමගේ කතවාවසං කරනවා, බොහොමස්තුති.